නැහැමි ගුණගරුක සමාජයක අපේක්ෂාවෙන් ඉදිරිපත් කරනු ලබන සංගීත කවි බණ අංක 21 සේරිවානිද ජාතකයයි මේ දේශකයාණෝ කාව්‍යශ්‍රී පූජ්‍යපාද මානකඳුරේ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ जातक पोते पालवेन पुएत कवि बास देन कियान निमि एली समय रैक गेन वाईरेन वाईरेन සංසිඳිනු බැහැ වෛරය මෙත් සිතින් වෛරය ඉවර කළ හැක උපන් වෛරය ඇන කොටා ගන්නු අපායට යන්නු නොමැත මිනිසත් කමද දන්නු ඉඳ ඉඳ එක වෙහෙර විඳ විඳ දහම් මනහර සිඳ බිඳ දුක් සසර අහෝ දෙවොදත් නොදුටි මොක් පුර ඒ පුවත කවි කොට පවසමි බණක් විලසට එයට අවසර මට යොමනු මැන කවි රසය සවනට එක කල්ප කාලයක අප මහා බෝසතාණන් වහන්සේ සේරී කියන රාජ්‍යයේ කච්චපුට නමින් වෙළෙන්දෙක්ව උපන්නා. සේරිවානිජ කියන තවත් වෙළෙන්දෙක් සමග නීලවාහිනී නදියෙන් එගොඩ වෙලා අන්දපුරයට පැමිණ වීදි බෙදාගෙන වෙළඳාමි ගියා. වෙළඳම් කළේ වලලු තෝඩු මේල පළඳනා මාල ගිගිරි වගේ දේවල්. යට ගිය දවස සිදු උන පුවත කිමික දෙව්දත් වෛර බැඳි මුල් පුවතය ඒක බෝසත් සිරිත නෙත් සිත් අලවන නේක බුදුහිමි දෙවුරමදි සංගුණට දෙසු සේක බෝසත් වේලෙන් දෙකි රන් පැස තිබෙන කාරේ කච්ච පුට නමින් පතලය නොඑක වාරේ නොඑක් බඩු රැගෙන වෙලෙදා බාරට බාරේ වෙළඳම් කරයි ඇවිද සේරි නමැති පුරේ
දෙකී ලෝභය මෝහයෙන් වාසිය සොයන්නේ කී කච්ච පුට සමග මිතුරුව වෙසෙන්නේ කී මිනිසත්කම් නොමැති ලාභය පතන්නේ කී වලලුද පලදනා මුතුහර පබලුහර දෙදෙනයේදා බැඳගෙන පොදි එකට කර වෙළඳමට යාම සඳහා අන්දපුර සූදානම් උනාය ගමනක් ය දුර නීලවාහිනී නදියෙන් ඒ ගොඩවින ආවා අන්ද පුරයට මග ලකුණු දැන ගමන් වෙහෙස හැර බඩු පොදි කරට ගෙන විදි බෙදාගෙන යති මිල ගණන ගැන දැන් නන්දපුරය මාවත් දෙකක වෙළෙන්ද දෙන්න වෙළඳාමි ගියා දෙන්නම වික්කේ තරුණියන්ට අවශ්‍ය බඩු ඒ නිසා රූමත් තරුණියෝ හැම දෙනාම ඒ බඩු අරගත්තා ඔබ මේ මගින් යනු මම මේ මගින් යමි හිරුවවරට යද්දී යලිගං තෙරට එමි සේරී ගියා පාරක ඔහු නමට හිමි කත්ච පුටත් යයි පිළිවෙත ලෙසට දැමි ළමිස් සියන් හැඩවෙන හොඳ වලලු තිබේ නලල් පටත් දැම්මමරුව වැඩෙයි ඉබේ තෝඩුද මාල මාගෙන් ලාභයට ලැබේ රුව හැඩ කරගන්න ආසද නැද්ද ළමිස් සියන් උසිගන්වන විලස මෙසේ සේරේ නගන හඬ මාවත දුරට ඇසේ කනටත් මීරක් ය ඔහු කෑගසන බසේ ළමිස් සයෝ හඳුනති එහි මීරි රසේ එක එක ගෙවල් වල තරුණියෝ කවුලු වලින් එබෙකම් කර බලති ඉවසිලි නොමැත මුලින් අඩගා වෙලෙන්දා දීමිල අහුරුවලින් අරගත්තෝය තෝඩු වලලුද බැඳුණු දැලින්
පින්වත ඒ ආතර ඒ පුර එකගේක සිදු උන කතා බහ ඇති කරවයි සෝක දුක හිමි වී තිබේ මෙම නිවසට නේක තඹ සතයක් පවා නැත එහි අතිරේක ඒ විදිහේ තිබුණා දුප්පත් වෙච්ච සිටු ගයක් මහ සිටුවල මිය ගිහින් අත්තම්මයි මිනිපිරියයි හිටියේ අනුන්ට බැල මෙහෙවර කරලයි ජීවත් උනේ මිනිපිරිට ඇහුණා සේරිවානිසගේ හඬ ඇය අත්තම්මාට කරදර කළා වලලු ජෝඩුවක් අරගෙන දෙන්න කියලා සිටු ගයක් විය කලින් සම්පත් තිබුණු දැන් දුප්පත් වෙලා සිටුතුමා සිටු දේවි මිය ගොස් බොහෝ කලකුත් ගත කළා මිත්තනිය මිනිබිරිය සමගින් සිටි දුක සැප බල බලා අනුන් හට බැල මෙහෙවරද කොට කුසේ ගින්දර නිම කළා මිනිබිරිය හරි ලස්සනයි ඇගේ වයස අවුරුදු දාහතයි දුගී අසරණ උනත් ඇය සතු නීල උප්පල වැනි නෙතයි වලලු වෙලෙඳගේ හඬ ඇසෙද්දී කැළඹුණේ ඇගේ හදවතයි සිටු කුමාරිය මුල්ලකට වී අනිමේ විදියට හිතයි මගේ දෑතට වලලු දැම්මම මමත් හරියට ලස්සනයි මගේ දෙකනට තෝඩු දැම්මම එතකොටත් හරි ලස්සනයි පයට ගිගිනිද ගෙලට මාලද ඇතොත් නෙවිටත් ලස්සනයි මගේ වයසේ අනිත් කෙල්ලන් පරදවන ලෙස ලස්සනයි අනියත් තම්මි මටත් හරි ආසාව තියනවා හිතේ තවත් ලස්සන වේවි හරියට වලලු දැම්මම මගේ අතේ ජෝඩුවක්වත් අරන් දෙන්නකො සතුට පෙන්වන්නට වතේ අනේ ඔබ හොඳ අම්මනී මගේ දුක නොදත් තෙද හදවතේ බත්නු යන්නට හාල්වත් නෑ ගෙදර නෑ තඹ දොයිතුවක් ඒක දැන දැන වලලු ඉල්ලයි දූට නැහැ කිසි වැටහුමක් මාත් ආසයි මගේ දූහට දෙන්න වලලුම ජෝඩුවක්
අපේ ලොකු සිටු තුමා නැති වුණු එකත් අපගෙම කරුමයක් අත්තම්ම කියනවා අනේ දුවේ අද දවල්ට උයන්නවත් විදියක් නෑ ගෙදර කහවණු අලුත් කාලක්වත් නෑ ඉතින් කොහොමද වලලු වරන් දෙන්නේ දුව හිනා වෙලා කියනවා අත්තම්මේ අත්තම්මේ මං දැක්කා දුමේ පර්ණ තලියක් තියනවා ඒක දුම් කාල කළු වෙලා අපි ඒක දීලා වලලු ගනිමු අත්තම්මට හිනා එහෙනම් කතා කරපංකො වෙලෙන්දට කතා කරපු ගමම්ම සේරිවානිජ ගෙට ගොඩ වුණා මොකක්ද තලියක් තියනවදුම උඩ පරණ වෙලා ඒකෙන් දැන් නැහැ වැඩ සේරි ඉන්නවා එවිටම දොරකඩ වලලු දෙමින් මා කළමැන හැඩ වැඩ දුම්කා කලු වුණු මේ බොල් තලියට වලලු දේද මේ වෙලේදා අපහාට කතා කරලා අපි බලමුද ටිකකට එහෙනම් අඬගහපන් ඒ මිනිහාට වලලු වෙලෙන්දෝ හනිකට එනවාද මටත් වලලු ජෝඩුවකුත් දෙනවාද මුදල් අපට නෑ අපේ හැටි දුටුවාද තලියක් ඇත අරගෙන බලමුද කසි රටේ සිට ගෙනාවමිවා කහවනු ගානට දෙන්නේමි ඒවා යකඩ කඩේටයි වටින්නේ ඕවා සේරිවෙලෙන්දා ඒලෙස කීවා අනේ පුතේ මේටික ආහපන්නේ තලිය අරන් ඔය මොනවත් දෙන්නේ දුවයි කියා මොහොතක් හිතපන්නේ මේ පොඩි කෙල්ලගේ හිත සනසන්නේ සේරිවානිජ තලිය අතට ගත්ත ගමන් තේරුම් ගත්තා මේකනම් එසේ මෙසේ තලියක් නොවන බව ඔහු ඉඳිකටුවකින් එහි ඉරක් ඇඳ බැලුවා මේක මිල කළ නොහැකි ගණරන් තලියක් කපටි අදමිටු සේරියා හිතනවා මේ දෙන්නව රවට්ටලා මේ තලිය අරන් යන්න ඕන කියලා දැන් මේක දාලා ගිහින් ආපහු ඇවිත් ගෙනියන්න ඕන කියලා හිතනවා ආදමිටු සේරි තාලියද තම අතටගෙන සූරා බලයි කොනකින් කටුවකින් ඇන රන් තාලියක් යමි මේ පුදුමයද මොන නොදානිති මොවුන් වටිනාකම තාලිය ගැන මුන්
දෙන්නාව රවටා තලිය ගෙන යමි පිට වී ගොසින් පසුවට යලිත් පැමිණෙමි මේ දඹරන් තලිය උරුමය මට හිමි නොවටින බවක් මෙතැනදි මුන්ට පවසමි යකඩ තාලියක් යමිය නැහැ වටින්නේ ඇයි මගේ කාලයත් අපතේ හරින්නේ තඹයක් නොවටිය ඉවතට දමන්නේ කියමින් ගෙයින් ඔහු එලියට බාහින්නේ වරදක් කළා මින් කෝපය ඇවිස්සි වේලෙදා ගියා පෙන්වාගෙන හදිස්සි වේලෙදා කී දෙයින් හදවත ඇවිස්සි ගෙයි කටමි හඬනවා ලාමිස්සි දුප්පත් කාමය මේවට හේතුව සියලු කෙරුවත් නිකමට මුකුළු කලක දිවාහලු තාව කලකදි පැනිරසලු නාඩන් දුවේ පසුවට ගෙන දෙමි වලලු එතකොටම කච්චපුට ඒ මාවතට එනවා ඔහුගේ හඬාසන මිනිබිරිය එයාටවත් මේ තලිය දීලා වලලු වරන් දෙන්නයි කියලා ඇවිටිලි කරනවා එහෙනම් කතා කරපන් බලන්න කච්චපුට එනවා තලිය බලනවා දෙයි හාමුදුරුවනේ මේක මිල කරන්න බැරි ගණරන් තලියක් මේක ගන්න මාළඟ කොහෙද වස්තුව අත්තම් මාට නම් සියලුම දෙය තේරේ මිනිබිරියගේ දෙනෙතින් කඳුලැලි බේරේ හෝරාවක් ගෙවින ටික ටික එමවාරේ එවිටම කච්චපුට යනවා මහපාරේ අත්තම් මේ තවත් වෙලෙදෙක් අර යනවා ඕවත් කැඳව මුද කීවත් මොන මොනවා ඔන්න දුවේ ඒ මිනිහත් ළඟ එනවා මිනිබිරි කච්චපුට ගෙදරට කැඳවෙනවා මාමේ මාත් ආසයි වලලු දෙකකට එනමුත් වත්කමක් නැහැ ගන්න මුදලට හැකිනම් දෙන්න අරගෙන
පරණ තලියට කච්ච පුටට පවසයි දියනි මෙලෙසට මුදලට මිසක මානැත බඩු විකුණන්නේ දුගේ මූණ බලමින් කොහොමද යන්නේ අරගෙන තාලිය ඔහු මොහොතක් විමසන්නේ දඹරන් තාලියක් ය කොහොමද අරගන්නේ මැනියනි දඹරන් තාලියකි මේක නැත අරගන්නට ඒක දැක නැහැමේවන් තාලියක් මම කිසිදාක මිල කළ නොහැකි ගණරන් තාලියකි ඕක අත්තම්මට අතීතය මතක් වෙනවා මහසිටිතුමා ආහාර වැළඳුවේ ගණරන් තලියක තමා මේ ඒක වෙන්න ඕන අනේ පුතේ කලින් මෙහෙට වෙලෙන්දෙක් ආවා ඕක යකඩ තලියක් කියලා අපිටත් බැනලා විසි කරලා ගියා කමක් නෑ ඕක අරගෙන මේ කෙලීට වලලු දෙක තුනක් දීපන් අනේ මෑණියනි මේකට ගෙවන්න මා ළඟ වස්තුව නෑ කරදර කරන නිසාම කච්චපුට මග වියදමට තොටියට දෙන්න කහවණු දෙක තුනක් ඉතිරි කරගෙන සේරම කහවනුත් වලලු මාල තෝඩු මුළු කදක් දීලා රන් තලිය අරගෙන ගියා ආවා වේලෙන්දෙක් දැන් මොහොතකට පෙර යකඩයි කියා විසි කෙරුවා ඉවත හැර අප දෙන්නාට නින්දා අපහාස කර යන්නට ඇති ඒ මිනිහා බොහොම දුර ආවේසේරි වානිජ බව වැටහෙන්නේ ඒ අකුසලය ඔහු හට මතු පල දෙන්නේ මෑණියනේ තාලිය කොහොමද අරගන්නේ වාටින මිලදීමට බැරිවන්නේ මුදලක් එපා දෙනු කෙල්ලට වලලු දෙකක් මිල නැති වුනත් නැත අපහට හිතට දුකක් මහසිටුතුමා වැළඳු කලකට පෙරදි ටිකක් ගණරන් තලිය මේකයි නැත කිසිම සැකක් එහෙනම් මෑණියනි මාගේ මේ වලලු කද සමගින් සියලු කහවනු දෙමි පොදිය බැඳ කහවනු දෙකක් ගන්නෙමි
වියදමට අද දුන්නාසියලු දේ දෙන්නගේ සතුට මැද කච්ච පුට තාලිය අරගෙන පිට වෙනවා වලලු තෝඩුලා තරුණිය හිනහෙනවා කහවනු ලැබූ අත්තම්මා සැනසෙනවා ටික වේලාවකින් සේරි යලි එනවා කපටි සේරියා ආපහු ඇවිත් බොරු අනුකම්පාවක් පෙන්වලා තලිය ඉල්ලනවා අත්තම්මයි මිනිබිරියයි සේරියව පන්න ගන්නවා තණ්හාවෙන් පිරිලා ඉතිරිලා ගිය සේරි තමාගේ කහවණු මල්ලත් වලලුකදත් එතන දමලා කච්චපුට හොයාගෙන නීල වාහිනී ගං ඉවුරට දුවනවා එතකොටත් කච්චපුට ගඟ මැද්දේ ඔරුවේ එගොඩට යනවා කෑ ගහලා කියනවා තොටියට තොටියෝ ඔරුව මෙගොඩට පදවපන් කියලා බෝධිසත්වයන්ගේ කීමහන තොටියා ඔරුව එගොඩටම පදවෙනවා අනේ මේ දැරිවිගේ අස මූණ දැකලා දුක කිහිතුනි ඒ නිසයි මම ගමන අතහැර යලිත් මේගේ දෙසට ඇදුනි යකඩ තලියක් උනත් කම් නැත දෙන්න මම ඒ නිසයි හැරුණි සේරි ඒ තලිය ඉල්ලයි මිත්තනිය කෝපයිනි සැලුණි අනේ බොලනුබ අපවරවටා තලිය ගන්නයි යලිත් ආවේ තලිය ගත්තා වෙන වෙලෙන් දෙක් අරන් අපහට සිනිහි පෑවේ සියලු කහවනු වලලු කදදී ගියා පෙන්නා සුහදතාවේ ඉතින් යන තැනකටම පලයන් මොකද නැවතත් මෙහිට ආවේ සේරියාගේ පපුව ඇවිලින හිසද ගිනි අර ගෙන දැවේ කත්ච පුටයා මගේ උරුමය ගත් නිසාලසෝවින්තවේ කොහෙද වූ යන්නට ගියේ වූ ගැලවෙන්නේ මාගෙන් නොවේ වලලුකද කහවනුද බිමදා වහාගන්තෙර වෙතදිවේ තන්හාාවනම් මහාගිනිකද සේරි පපුුවේ ඇවිලුනා හතිදමාගෙන මොරගසාගෙන ගන්තෙරට ඔහු පැමිණුනා ඇත ගංගමැද ඔරුවේ නැගිලා කත්ච පුටයයි සතුටිනා සේරිකෝපෙන් කෑගසාගෙන ගන්තෙරේ සිට වැළපුනා තොටිය පදවහු ඔරුව මෙගොඩට තොටිය මෙගොඩට ඔරුව පදවවූ
मगे गणरन तलिय अरगिन यन का मगे लंगट केंदवाऊ तोटिय पदवाऊ अने पदवाऊ वंदिनम यली मेगोड पदवाऊ मगे सतुरा मरा आईयो तोटिय मामी दुकिन मुदवाऊ एत बोधि सत्यान वहन सेगे इल्लीम परिधि तोटिया ओरुव एगुडटम पैदेववा सेरी मोहेन तन्हावेन मोर देनवा एपा तोटिय याली हारे वान्नेट ओरुव मोहय वैडिये का दांगलाई कारुवे बाले मैंने आहास पायाई ईरे बाटु तारुवे ए मांगला कुने देख पैद पंग गारु सारुवे सेरी मोरे गाने हांडट द सावन नोदी तोटिया ओरुव वेगेन एगोडट में पादी नीलवाहिनी गंग तावे तारेंग दीदी नोकियन रहास सेरी हाट कियन लादी वटिनारान तालिय एई माट आहिमी उने वसीय नो है कि सोकय हादवत ट देनी तोटियो पादव पान ओरुआत में गोड आनी पैदन दोत उबट साले कान नेमी केले ही गुनी कांच पुटे नूबे हाट माम वाईर कोटे मातु मातु पाली गानी मी सासरे कोन कसीटे मट हिमी मागे वासंतुव गेन पादीन वीट इवसनु है कीद इवसानत नो है कमाट मुकयन ले गलाई पापू के उतू उनु वेला वह खंदुलु इवसिय नोहक वेल पिला सेरिगे पापू दनवा मोह इतिरिला गहनवा गंतर पोलोवे पेर लीला सेरिवान जगे लय उनुवी गया खटिन ले गलन नटोना मोहे उत्सन्नवी फपुआ पहली गंतर दीम मिय गया
පින්නතුනි ඒ දවස සේරිවාණිජ නම් දේවදත්තායේ කච්චපුට නම් බුදු මම්ම වේයයි වාග්යවතුන් වහන්සේ සේරිවාණිජ ජාතකය දේශනා කොට හමාර කළා කෑ ගැහුවත් පලක් නැහැ ඔහු යලිදු යලි මෝහෙන් සෝක ගිනි දලුලයි පපුව පෙලි තන්හා නමැති සයුරේ පතුලටම ගිලි සේරි මිය ගියා අයියෝ පපුව පැලි සේරියුනේ එදාවස දේවදතුන්ය කච්චපුට උනේ අපබෝසතුන්ය බෝසත් බුදුව රැක්කේසාව සතුන්ය දේවදත් ඇසුරේතාව මත් නිරි සතුන්ය සංසාරයේ බෝසතුනගේ පාසුපස්සේ අගතෙන් සැරි සැරුවා හැමතිස්සේ දෙව්දත් වෛරයෙන් නම් නැත පාසු බැස්සේ තවමත් දුක් විඳි නරකාදිය අස්සේ වෛරය රෝගය කිසි දින සුව නොවන වෛරය තාපයකි මුළු දිවියම තවන වෛරය මුලාවකි ඉසි මෝහය මවන වෛරය කඩුල්ලකි මග අහුරන නිවන වෛරය කඩුල්ලකි මග අහුරන නිවන ඉඳ ඉඳ එක වෙහෙර විඳ විඳ දහම් මනහර සිඳ බිඳ දුක් සසර අහෝ දෙව්දත් නුදුටි මොක් පුර දැහැමි ගුණගරුක සමාජයක අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ සංගීත් කවිබණ අංක 21 සේරිවාණිජ ජාතක කතා පුවතයි ඒ අවසන් වූයේ. දේශකයානෝ කාව්‍යශ්‍රී පූජ්‍යපාද මානකඳුරේ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ. සංගීත් කවිබණ අංක 22 චුල්ල පදුම ජාතක කතා පුවත ළඟදීම බලාපොරොත්තු වන් සංගීත් කවිබණ සංගීත රෙකෝඩ් බාර් බෙදා හැරීමක්.